නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. ආසේ කතා කරපු රටේ අදටත් අපිට කතා කරන්න ඉතුරුලා තියෙන එකම දේ දුප්පත්කම නම්. අපි ඊළඟ ජනාධිපතිවරයා හදන්නෙත් මේ රටේ දුප්පත්කම මාකට් කරලා නම්. අපේ දේශපාලනය ගැන තරුණයෝ විදිහට නම් කිසිසේත් සතුටු වෙන්න බෑ. ඒ නිසා දුප්පත්කමට බෙහෙත් දීලා ඔබතුමා මේ පාර ජනාධිපති වුණොත් 2025 ජනාධිපති වේදිකාවට සජිත් ප්‍රේමදාස එන්නේ ආය දුප්පත්කමට බෙහෙත් දෙන්න නම් සජිත් ප්‍රේමදාස අසාර්ථකයි. ඒ නිසා ඔබතුමාට සැරට බෙහෙත් දෙන්න සිද්ධ වෙනවා. තව දුරටත් මේ රටේ ජාතික තාරුණ්‍ය රවට්ටන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. ඒ නිසා ඔබතුමාට මේ පාර ඇත්ත කරන්න සිද්ධ වෙනවා. කොටිම කිව්වොත් 16 වෙනිදා ඔබතුමා ජනාධිපති වුණොත් 17 වෙනිදාට සැප ගන්න රටක් ඔබටවත් මටවත් ඉතුරු වෙලා නැහැ ජනාධිපති අපේක්ෂකතුමනි. ඒ නිසා පැහැදිලිවම වැඩ කරන රටක් හදන්න ඔබතුමා සිද්ධ වෙනවා. මේ පළවෙනි කාරණාව අපි ඒ තරමට දුප්පත්. කොච්චර දුප්පත්ද කියලා කිව්වොත් මේ රටේ උපදින්න ඉන්න දරුවා පවා නායකාරයෙක් බවට පත් වෙලා ඉවරයි. ඒ தত্ত্বය එහෙම වුණත් අපි තාමත් අවුරුදු 2500 කට අතීතයක් ගැන කතා කර කර වංශේ කබල් ගාමින් ඉන්නවා. අපි හරි ප්‍රවුඩයි කියලා. හැබැයි ප්‍රවුඩයි නමුත් දුප්පත්. ඒ නිසා ඔබතුමා ඇඩ්‍රස් කරපු දෙන හරි. හැබැයි දැන් ඉතින් හරියට ට්‍රීට් කරන්න ඕන. තව දුරටත් මෙරට දුප්පත් වෙනවා නම් ඔබතුමා අසන්න. මගේ ඊළඟ කාරණාව. ලංකාවේ දේශපාලනය තුළ මේ දවස්වල හරි ජනප්‍රිය තවත් මාතෘකාවක් තියෙනවා. ඒ තමයි පාර්ලිමේන්තුවේ 225 පා කියන එක. පාර්ලිමේන්තුවේ 225 එපා කියන එක කවුරු හරි ඇඩ්වර්ටයිසින් කම්පැනි එකකින් හදපු කතාවක් කියන එක මේ රටේ හැමෝටම තේරෙන්නේ නැහැ. නමුත් ඒක තේරෙන පිරිසක් ඉන්නවා. පාර්ලිමේන්තුවේ 225 අයින් කළා කියලා සහෝදර සහෝදරයනි ඊළඟට යන්නේ ඔබවත් මමවත් නෙමෙයි. ඒකට යන්නේ ඒ හිතවත් අයම තමයි. ඒ නිසා 225 අයින් කරලා ඔකට වෙන ඔප්ෂන් එකක් නැහැ. හැබැයි ඕකෙන් අනිවාර්යෙන්ම අයින් කරන්න ඕන 100ක්වත් ඉන්නවා ඉතා අපහැදිලිව. මේ රටේ මහජන මුදල් කොල්ල කරන, මේ රටේ ජනතාවට බොරු කියන 100ක්වත් ඉන්නවා පාර්ලිමේන්තුව පැත්ත පළාතට වද්ද ගන්න හොඳ නැති උන්. ඒ නිසා ඒ 100ක් මේ රටේ පාර්ලිමේන්තුවෙන් අයින් කරන්න ඔබතුමාට වැඩ කරන්න සිද්ධ වෙනවා. ඒක හොඳයි. හැබැයි ඒකේ කනගාටුදායක කාරණාව මෙන්න මේකයි. එහෙම 100ක් ඉන්නවා නම් ඒ 150ක් කැමති ඔබතුමා ගාවට එන්න. ඒ නිසා ඒ 150ක් ඔබතුමා අයින් කරන්න ඕන. ඔබතුමා මේ රටට පොරොන්දුවක් දෙන්න ඕන. ඊළඟ පාර්ලිමේන්තුවට නාම යෝජනා දෙනකොට හොරුන්ට නාම යෝජනා දෙන්නේ නැහැ කියන පොරොන්දුව මේක දීලා ඇති වෙලා තියෙන්නේ. හැබැයි විශ්වාසයෙන් මේ පොරොන්දුව දෙන්න ඕන. ඒ වගේමයි මහජන ඡන්දයෙන් ප්‍රතික්ෂේපන එකෙකුටවත් නාම යෝජනා දෙන්නේ නැහැ කියන පොරොන්දුව දෙන්න ඔබතුමාට හයිය තියෙන්න ඕන. ඒ වගේමයි මේ රටේ මේ අප්පුඩි ගහන, මේ කෑ ගහන, මේ හුරේ කියන මේ දුප්පත් කොල්ල කෙල්ලෝ බදු ගෙවලා බස්වල කෝච්චිවල අමාරුවෙන් යද්දී මේ රටේ මැති අමුතුවරුන්ට අලුත් වාහන රන් දෙන්නේ නැහැ කියලා කියන්න ඔබතුමාට පුළුවන් වෙන්න ඕන. ඒක තමයි මේ රට ඉතාම සද්භාවයෙන් බලාපොරොත්තු වෙන කාරණාව. එහෙම නැතුව හොර රලක් එක්ක ඉස්සරහට යන දේශපාලන සංස්කෘතියක් ඔබතුමා නිර්මාණය කළොත් ඔබතුමා රාසිංහ ප්‍රේමදාස මහත්මයාගේ පුතා නෙවෙයි, බන්දුල ගුණවර්ධන කියන විදිහට සක්කරයාගේ පුතා වයිම වුණත් මේ රට ඉස්සරහට ගෙනියන්න ඔබතුමාට බෑ. ඒ නිසා මේ සංස්කෘතිය සම්පූර්ණයෙන් වෙනස් කරන්න ඔබතුමා කරන්නේ මොනවද කියන එක අපිට මේ ප්‍රඥප්තිය වෙලාවේ පැහැදිලිව කියන්න ඕන. ආගමට උත්තර දෙනකොට ජනාධිපති අපේක්ෂකතුමනි හැම පන්සලක්ම නඩත්තු කරන එක ඔබතුමාගේ යුතුකම වෙන්නේ නැහැ. මේ වෙලාවේ ඒකත් නෙමෙයි රැල්ල. බුදුහාමුදුරෝ කියපු බණට පිටින් වෙන බණක් ලොකුහාමුදුරෝ කියනවා නම් ඒ ලොකුහාමුදුරන්ට අමුතු වරප්‍රසාදයක් දෙන්න ඕන නැහැ දේශපාලන පක්ෂය මොකක් වුණත්. බුදුහාමුදුරෝ කිව්වේ මෛත්‍රිය නම් හාමුදුරුවෝ වපුරන්නේ වෛරය නම් ඒ පන්සලට දේශපාලන බලපෑමක් තියෙනවා නම් ඒ පන්සල නඩත්තු කරන්න ඕන නැහැ. ඒකයි ඇත්ත කතාව. අපිට ඕනේ අවංක බෞද්ධ සමාජයක් නිර්මාණය කරන්න. මේ සමාජය බෞද්ධ කරනවා කියලා කියන්නේ මිනිස්සුන්ගේ හදවතේ බුද්ධාගම රජ වෙන්න ඕන. නැතුව හාමුදුරුවන්ගේ වාහනයට VIP ස්ටිකර් එක වැදලා වැඩක් නැහැ. එහෙම වැදුණා කියලා මේ රටේ බුදුදහමට කිසිම ප්‍රගතියක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඒ වගකීමත් ඔබතුමා බාර ගන්න ඕන. පන්සල විතරක් නෙමෙයි පල්ලි ඇතුලේ අන්තවාදයේ වැහි වහනවා.
මේක අරාබි කොලනියක් කරන්න අවශ්‍යයි. එහෙත් ඉන්නවා, මෙහෙත් ඉන්නවා. ඒ නිසා ඒ සියලු දෙනාට ඍජුව උත්තර දෙන්න ඔබතුමාට පුළුවන් වෙන්න ඕන. ඒ නිසා තවදුරටත් මේ රටේ සජිත් ප්‍රේමදාස ජනාධිපති වෙනවා නම් අපි හීන මිලදී ගන්න සූදානම් නැහැ. මම අවසාන වශයෙන් කියන්නේ, එරන්ද කිව්වා මේ දකුණු ආසියාවේ පළවෙනි වතාවට, ලංකාවේ පළවෙනි වතාවට ජනාධිපති අපේක්ෂකවරයෙක් ප්‍රඥප්තියක් අත්සන් කරන්න කියලා. හොඳයි, ඒක හොඳයි. නමුත් මේ ප්‍රඥප්තිය ඔබතුමා දෙන පොරොන්දු කැඩුවොත්, සජිත් ප්‍රේමදාස ජනාධිපති වෙලා හිටියත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු වගන්තියකින් රැකවරණය නොලබා, වෙනත් අවශේෂ කිසිදු නීතියකින් රැකවරණය නොලබා සජිත් ප්‍රේමදාස විරුද්ධ නඩු දාන්න අපිට අයිති ඕන. එනිසා ඔබතුමා එක තැනකදී කිව්වා යුද්ධ කරේ කවුද කියලා. අහපුවාම එක අපේක්ෂකයෙක් කිව්වනේ මම නෙමෙයි කියලා. ඔබතුමා ඒ කතාව අහලා ප්‍රසිද්ධ වේදිකාවේ කිව්වා ඕන තොණ්ඩුවක් මම බෙල්ලේ දා ගන්නවා කියලා රට වෙනුවෙන්. මේ තොණ්ඩුව බෙල්ලේ දා ගන්න, මේ සියල්ලට උත්තර දෙන්න. මීට වඩා දීර්ඝ කතාවක් කරන්න මගේ බලාපොරොත්තුවක් නැහැ. මගේ කතාව ටිකක් අමුයි. ඒක ඇත්තට දේශපාලන වේදිකාවට සෙට් වෙන්නෙත් නැහැ. මම ඒක දන්නවා. මට දේශපාලන වේදිකාවකින් මොකද තෝරන්නත් නැති ඉඳලා ඒ කතාව ඇත්තට ගානකුත් නැහැ. මම එහෙම කියලා මේ කතාව ඉවර කරනවා. අපිට දේශපාලඥයෝ රජ කරපු හැටි දැකලා ඇති වෙලා තියෙන්නේ. හැබැයි අපිට දේශපාලඥයෝ වැඩ කරනවා බලන්න ආසයි, එහෙම වුන් පේන්න ඇත්තෙම නැහැ. ඒ නිසා එහෙම සංස්කෘතියක් නිර්මාණය කරන්න ඔබතුමාට පුළුවන් නම් ඔබතුමා ලංකාවේ 7 වෙනි විධායක ජනාධිපතිවර වෙනවා. බොහොම විශ්වාසයි සජිත් ප්‍රේමදාසට. Breaking.lk.